ගොඩක් ආදරයෙන් පිළිගන්නවා ඔයාලා හැම කෙනෙක්ම. අද මම ඔයාලට කියලා දෙන්න හදන ඩේලි නිවුස් පත්තරේ යන අද පළවෙච්ච පුවත්පත් වාර්තාවක් මේක මුල් පිටුවේ පළ වුණේ මේක පාදක කරගෙන මම මේක විස්තර කරාට පස්සේ ඔයාලට පුළුවන් මේකේ තියෙන වැදගත් phrases ඒ වගේම words තමන්ට වැදගත් දේවල් ලියා ගන්න. ඇත්තටම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕමනා කරන අය වෙනුවෙන් තමයි මම පෞද්ගලිකව කියවන articles මම කියවන දෙයක් තව කෙනෙක්ට මේක මේ නොමිලම ලබා දෙන්න ඕන නිසා තමයි මම මේ විදිහට කරන්නේ. එතකොට මම පත්තරේ කියවල සාමාන්‍යයෙන් ගුරුවරයෙක් විදියට මම ගුරුවරයෙක් වෙන්න කලින් ඉඳන්ම පුවත්පත් කියවනකොට මම එකතු කරගන්නවා මට වැදගත් වචන. ඉතින් අන්න ඒ විදියට ඔයාටත් පුළුවන් ඔයාට හුරුවක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මම මේ ආටිකල් එක කියවලා දෙන්නම්. මේක අද ඔයාට ඉන්ටර්නෙට් එකේ බලා ගන්නත් පුළුවන් ඩේලි මිරර් පත්තරේ ඉස්සරහ පිටුවේ එහෙම නැත්නම් මුල පිටුවේ තියෙන ප්‍රධාන පුවතක්. ඉතින් මම මේක දිග ඇරලා ඔයාට ස්ක්‍රීන් එකේ දාලා පෙන්නනවා. මම මේක පැහැදිලි කරගෙන යනවා. ඒ නිසා මේක නිකන් බලලා වැඩක් නැහැ. ඇත්තටම ඌමනාව තියන අයට විතරයි මම මේ වීඩියෝ එක හදන්නේ. ඒ නිසා මේක මේ අවශ්‍ය අයට විතරක් බලන්න තමයි දෙන්නේ. හරිද? ඉතින් මේ කියලා දෙන්නම් මුලින්ම මේ හෙඩ්ලයින් එක ගත්තට පස්සේ ඔයාලට උඩින්ම පේනවා මෙන්න මේ මන් නිල් පාටින් කරන කොටස. අපි කවුරුත් දන්නවා මේ පහුගිය දවස්වල දැරියක් එහෙම නැත්නම් මේ කුඩා ගැහණු දරුවෙක්ව ලිංගික අපයෝජන ඉලක්ක කරපු පුවතක් පළ වුණා මාධ්‍යවල. මේ එකට අදාළව තමයි මේ වර්තාව සකස් කරලා තියෙන්නේ. දැන් අපි මේක ගත්තොත් මෙහෙමයි 7 police divisions police කොට්ටාස 7ක්. දැන් 7 කියන්නේ 7 කවුරුත් දන්නවනේ. police divisions කියලා කියන්නේ police කොට්ටාස කියන එක. ඉතින් මේ police කොට්ටාස 7ක් probe කරනවා කියලා කියන්නේ ක්‍රියාපදයක් PROBE probe. probe කියන එකේ තේරුම තමයි පරීක්ෂණ පවත්වනවා. දැන් මෙන්න මේ විදිහට කියනකොට ඔයා මේ අකුරුත් එක්ක මේ screen එක නතර කරලා ඔයාට පුළුවන් ලියා ගන්න. හරි? program එක හොඳයි නම් මට කියන්න. ඊට පස්සේ මම මේ වගේ තව video එකක් හදලා දාන්නම්. මොකක් ගැනද පරීක්ෂණ පවත්වන්නේ? sexual abuse. මේ මෙන්න මේ වචන විදියට නෙමෙයි මේව ගන්න ඕන, මේ කොටස් විදියට. වචන කොටස් විදියට අරගන්න කෑලි දෙකක් තුනක් එකතු කරලා තේරුම පාඩම් කරගන්න. sexual abuse කියලා කියන්නේ ලිංගික අපයෝජනය කියන එක. on teenage girl. මෙතන මේ on කියන වචනේ තේරුම තමයි සම්බන්ධ කියන එක. හරියට අර about කියන වචනේ වගේමයි teenage ගැහණු ළමයා සම්බන්ධ. teenage girl කියන්නේ අවුරුදු 13ත් අපි දන්නවා 19ත් අතර. 19 ඇතුළත අර ටීන් කියන શબ્දය අගට එන ඒජ් ගැප් එකේ ඉන්න කෙනෙක් තමයි මේ ළමයා. ඉතින් 7 police divisions probe sexual abuse on teenage girl. teenage ගැහණු දැරිවිය සම්බන්ධ ලිංගික අපයෝජන සිද්ධියට අදාළව පොලිස් කොට්ටාස 7ක් පරීක්ෂණ පවත්වයි. ඕක තමයි පත්තරේ හෙඩ්ලයින් එකේ තේරුම. අපි යන් දැන් නිවුස් එකේ මැද කොටස් බලාගෙන යන්න. ඒකේ ලස්සන වචන ගොඩක් තියෙනවා. ඔයාට ඉගෙන ගන්න. මුලින්ම තියෙන්නේ අපිට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා පුවත්පත් ආටිකල් එකක. she was also molested. she was also molested. ඇයව අපයෝජනය කළා. එහෙම නැත්නම් ඇයව molested MOLEST molest කියලා කියන්නේ හිංසනයට ලක් කරනවා කියන එක. ඉතින් she was also molested. ඇයව තවදුරටත් අපයෝජනයට ලක් කළා. මේක පැසිව් වොයිස් සෙන්ටෙන්ස් එකක්. සිම්පල් පාස්ට් ටෙන්ස් එකේ වාට හොඳට බැලුවොත් තේරෙන්න ඕනේ. සා ඔබ ඉගෙනගත්ත ග්‍රැමර් තියෙනවා නම් ඒ ග්‍රැමර් වලට අදාළ සෙන්ටෙන්සස් එහෙම නැත්නම් ඒ ඉගෙනගත්ත ටෙන්ස් එකට අදාළව මොනවා හරි සෙන්ටෙන්ස් එකක් පත්තරේ ආටිකල් එකක හම්බ වුණාම ඒක අයිති වෙන්නේ මොන ටෙන්ස් එකටද කියලා හිතින් හිතන්න පුරුදු වෙන්න. by her father ඇගේ පියා විසින්. ඒකට මේ දැරිවිය තමන්ගේ පියා විසිනුත් හිංසනයට ලක් කරලා තිනවලු මොන අවුරුද්දද කියලා දක්වලා තිනවා in 2018 මනත් අපි මේ කියනවා 2018 කියලා. 2018 කියනත් පුළුවන් ඔයාලට මේ කියවද්දි 2018 කියනත් පුළුවන්. there is no problem. 2018 දී මේ දැරිවිය පියා විසින්ද හිංසනයට ලක් කරලා තිබ්බා කියන එක තමයි මේ කියන්නේ. a total of 41 suspects. බලන්න මේක තමයි මේ subject එක මේ sentence එකේ මම highlight කරන්න යන්නම් එක sentence එකක්. ඔයාලට පෙනෙයි මෙන්න මෙහෙම මම underline කර මෙහෙම highlight කරගෙන යනකොට මෙතනින් මම නතර කරන්න. right ඔන්න ඔතනට වෙනකන් ගත්තම a total of 41 suspects. එතකොට suspects 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 කියලා කියන්නේ සැකකරුවෝ. හරිද? සැකකරුවෝ 41ක සංඛ්‍යාවක්. එහෙම නැත්නම් එකතුවක්. 41ක් වෙන සමස්තයක්. සැකකරුවන් සංඛ්‍යාවක් have been arrested. අත්අඩංගුවට අරගෙන තියෙනවා. have been arrested. ARREST arrest කියන්නේ අත්අඩංගුවට ගන්නවා කියන එකනේ. have been arrested
සෝෆා හරිම ලස්සන වචනයක් තමයි මේ සෝෆා කියන එක සෝෆා සෝෆා කියන්නේ මේ දක්වා කියන එක නැත්නම් මේ වන විට මේ මේ වන තුරු මේ මේ දක්වා අඩංගුට අරගෙන තියෙනවලු සැකකරුවන් සමස්තයක් විදිහට 41 සංඛ්‍යාවක් ඔයාලට පේනවා මේ හයිලයිට් කරපු සෙන්ටෙන්ස් එක අයිති වෙන්නේ ප්‍රසන්ට් පර්ෆෙක්ට් ටෙන්ස් එකේ පැසිව් වොයිස් වලට හරි එහෙනම් කලින් හම්බ වෙච්ච එක සිම්පල් පාස්ට් ටෙන්ස් එකේ පැසිව් වොයිස් එකක් ඒ වගේම මේ දැන් හම්බ වෙච්ච එක ප්‍රසන්ට් පර්ෆෙක්ට් ටෙන්ස් එකේ පැසිව් sentence එකක් එහෙනම් passive voice බැරුව ගොඩක් දේවල් තේරුම් ගන්න අමාරුයි හරිද her father was also among the arrested ඇයගේ පියාද අත්අඩංගුවට පත් වූ අය අතර විය her father was ඇයගේ පියාද හිටියා මොකක් අතරද among කියන්නේ නිපාත පදයක් එහෙම නැත්නම් preposition එකක් හරි ඇයගේ පියාත් මේ also වලින් කියන්නේ අල්ත යන ගන්න දාන එකක් සාමාන්‍යයෙන් ඇගේ පියාත් හිටියලු කවුරු අතරේද among the arrested අත්අඩංගුවට ගන්නා ලද අය අතරේ එහෙනම් the arrested කියන කොට හේ තීරම ඔය කොළපාට highlight කරපු කොටහට එහෙන් තියෙන කේ තීරම තමයි අත්අඩංගුවට පත් වූ අය කියන කොට තීරම මොකද්ද අත්අඩංගුවට පත් වූ අය එහෙනම් අත්අඩංගුවට පත් වෙච්ච අය අතරේ ඇගේ පියාද සිටියා කියලා ලියන්නේ ඔන්නෝමයි අපි යන් ඊළඟ කොටසට at least 7 police divisions are continuing their investigation into the rape and sexual abuse of a 15-year-old girl from Mount Lania and a total of 41 suspects have been arrested so far in connection with the case ඔන්න ඔය highlight කරපු කොට ඔයාලට හොඳට screen එකේ ඔයාගේ YouTube video එක play කරනකොට ඔයාලට settings ගිහින් ඉවර වෙලා video clip එකේ quality එක වැඩි කරා නම් ඔයාලට හොඳට මේ අකුරු පේන්න ගණේවි දැන් මේ highlight කරපු කොටහ තනි sentence එකක් විදිහට තියෙනවා. එහෙනම් දිග sentences අපිට පත්‍රවල හම්බ වෙනවා. එතකොට ඒව තේරුම් ගන්න ක්‍රමේ කුරුණාට පස්සේ වට ටික කාලයක් යනකොට අනිවාර්යෙන් මේ පුවත්පත් කියවලා ඉගෙන ගන්න ක්‍රමය දිනු කර ගන්න පුළුවන්. දැන් මේ මුලින්ම තියෙන at least කියන එකේ තේරුම තමයි අවම වශයෙන් කියන එක. අඩුම ගානේ. මොකද්ද? අඩුම ගානේ කියන අදහස. 7 police divisions පොලිස් කොටස හතක් right are continuing පවත්වමින් ඉන්නවා මේ කොටස හතක් පවත්වමින් ඉන්නවා මොනවද කරගෙන යන්නේ their investigation ඒගොල්ලොන්ගේ පරීක්ෂණ into the rape and sexual abuse ඔන්නඔහොම කියවන කොටස් වලට කඩලා කියවන පුරුදු වෙන්න at least 7 police divisions are continuing their investigation into the rape and sexual abuse of a 15-year-old girl එනම් වයස අවුරුදු 15ක මේ දැරිවිය අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව අවම වශයෙන් මේ ගත්තොත් අඩුම ගානේ පොලිස් කොට්ටාෂ 7ක් දිගටම කරගෙන යමින් ඉන්නවා පරීක්ෂණ තමන්ගේ මෙන්න මේ දූෂණ සහ ලිංගික අපයෝජන සිද්ධියට අදාළව රේප් කරනවා කියන්නේ දූෂණය කරනවා සෙක්ෂුවල් ඇබියුස් කියලා කියන්නේ ලිංගික අපයෝජනය කියන අදහස කොහේ කිනේද මෙයා from Mount Lania and a total of 41 කිනේක අපි කලින් කිව්වා 41 සංඛ්‍යාවක් arrest කරලා තිනවා මේ අතරේ in connection with the case කියන කේ තේරුම වැදගත් in connection with කියලා කියන්නේ ඒක ඔයාලට ඕනනම් highlight කරගන්න පුළුවන් in connection with කියන්නේ සම්බන්ධයෙන් කියන එක මේ ප්‍රේසික හරි වැදගත් in connection with මම එයා ඔයාලට ඒක කොටු කරලා පෙන්නනවා in connection with දැන් මම ඔයාලට තව sentence එකක් ලියලා පෙන්නන්නම් මේ in connection with කියන එක දාලා වෙනම එකක් හරිද මම ලියනවා මෙහෙම මම කියනවා කාට හරි මම මේ සම්බන්ධයෙන් මම ඔයාලට සිංහලෙන් type කරන්නම් සම්බන්ධයෙන් ඔබව දැනුවත් කළා මෙහෙම sentence එකක් ගත්තොත් මම මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කළා කියලා තමයි මට කියන්න ඕන වෙන්නේ එහෙනම් මේ in connection with කියන්නේ මේ සම්බන්ධයෙන් කියන එක I right දැනුවත් කළා I informed you මම ඔබට දැනුවත් කළා in
ඔයාලට පේනවා දැන් මම අර in connection කියන එක දාන්න හදන්නේ in connection with this ඔන්න මේ කාරණාව කියලා ගන්නවා නම් matter අපි සාමාන්‍ය letter writing වලදී වම ඔයාලට use කරන්න පුළුවන් මේක I informed you informed informed මම දැනුවත් කළා ඔයාව in connection with this matter මේ කාරණාව සම්බන්ධයෙන් එහෙනම් මම මේක ලිව්වේ මම මේ කාරණාව සම්බන්ධයෙන් ඔයාව දැනුවත් කළා පැහැදිලිද එහෙනම් in connection with කියන වචනේ වලට හරි වැදගත් අපි ඉස්සරහට කතා කරගෙන යමු ඊට පස්සේ තියෙනවා The police have launched police දියත් කරලා තියෙනවා කියන එක තමයි ඒක තේරුම. The police have launched police දියත් කරලා තියෙනවා. Launch කරනවා කියන්නේ දියත් කරනවා කියන එක. Launch. මේක අල්ෂයන්ක් තමයි අගට හෙන්නේ. The police have launched. මොකද්ද දියත් කරලා තියෙන්නේ? An investigation. An investigation කියන්නේ පරීක්ෂණයක්. මොකද්ද? පරීක්ෂණයක්. Police පරීක්ෂණයක් දියත් කරලා තියෙනවා. මොකටද? For this malicious act ඒ කියන්නේ මේ සාපරාදී ක්‍රියාව malicious act මනත්ත මේ අපරාධ ක්‍රියාව act එක කියලා කියන්නේ ක්‍රියාව කියන අදහස බලමු අපි ඒකේ තේරුම චුට්ටක් ගන්න කලින් මේකයි තියෙන tense එක මොකද්ද කියලා the police කියන තැන මම subject එක විදියට select කරලා have කියන වචනේ වට හම්බ වෙනවා verb එකේ එක කොටසක් විදියට have launched එහෙනම් subject එක ලියලා ඉවර වෙලා has have පද දෙකෙන් එකක් එක්ක දැන් මෙතන නම් have තියෙන්නේ have එක launch කියන ක්‍රියාපදයේ හරිද ed අකට දාලා තියෙන. එහෙම නැත්නම් මේ past participle ස්වරූපේ අපිට හම්බ වෙනවා නම් මේක අයිති වෙන්නේ මොන tense එකටද? ඔයා දැනගන්න ඕන මේක අයිති වෙන්නේ present perfect tense එකේ active voice කියන category එකට. එහෙනම් present perfect tense එක පාවිච්චි කරන්නේ මොන හරි දෙයක් කරලා තියෙනවා කරලයි ඉන්නේ කියන අදහස දෙන්න. The police have launched. පොලිසිය දියත් කරලා තියෙනවා. මොකද දියත් කරලා තියෙන්නේ? An investigation. පරීක්ෂණයක්. For this malicious act මෙම සාපරාදී ක්‍රියාව එහෙම නැත්නම් මේ අපරාධ ක්‍රියාව සම්බන්ධව මේ for වලින් කියන්නේ සම්බන්ධව කියන අදහස following an arrest following කියන එකේ තේරුම තමයි අනතුරුව මොකද්ද අනතුරුව කාවද අවුරුදු 35ක මිනිසෙක්ව ජූනි මාසේ 7 වෙනිදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පැහැදිලිද following an arrest අත්අඩංගුවට ගැනීමකින් අනතුරුව ආයෙත් කියන්නම් following an arrest කියලා කියන්නේ අත්අඩංගුවට ගැනීමකින් අනතුරුව කාවද කියලා ඊට පස්සේ තියෙනවා of a 35 year old man on June 7 ජූනි මාසේ 7 වෙනිදා 35 වියති මිනිහෙක්ව අත්අඩංගුවටපත් කර ගැනීමෙන් අනතුරුව ඉතින් ඉඳන් තමයි උඩට තේරුම හිතන්න ඕන පත්‍රේ කියවන්න හුරු වෙනකොට ඒක හරි සිස්ටම් එකක් විදිහට මතක තියාගන්න ඔයා ඒ කෑල්ලෙන් ඉඳන් තමයි උඩට තේරුම ඇදගන්නේ ඒ කෑල්ල කියවලි වල තමයි මේ උඩට මං ඉතලයක් ගහන්නේ මුලට එන්නේ හරි ඒකෙන් අනතුරු තමයි පොලිසිය මේ පරීක්ෂණ කටයුතු දියත් කරලා තින්නේ මේ කාර්ය සම්බන්ධයෙන් රයිට් මං ඔයාලට මග පෙන්වීමක් තමයි කරන්නේ මේ විදියට ඔයාලට කියවන්න හුරු වෙන්න ඊට පස්සේ බලමු the investigation was initiated දැන් අන්න එතනත් හරි ලස්සනයි කොටස the investigation දැන් මේක the කියලා තමයි තියෙන්නේ මං ඒක the කියලා කියවන්න හේතුවක් තියෙනවා මොකද මේ වවල් සවුන්ඩ් එකකින් පටන් ගන්න වචනයකට පෙර the යෙදුනොතින් දැන් මෙතන නම් ද කියන වචනේට පස්සේ තියෙන අයි අකුරෙන් පටන්ගෙන ඉන්වෙස්ටිගේෂන් කියලා ශබ්ද කිරණ එකක්. හරිද? මේක අපිට ඇහෙන ඊනු සවුන්ඩ් එකක්. ඉන්වෙස්ටිගේෂන් කියද්දී. එතකොට මම මේක කියවන්න ඕන ද ඉන්වෙස්ටිගේෂන් නෙමෙයි දි ඉන්වෙස්ටිගේෂන් කියලා. දි ඉන්වෙස්ටිගේෂන් වොස් ඉනිෂියේටඩ්. ද ඉනිෂියේට් කරනවා කියන්නේ නම් මේ ED කපලා ගත්තොත් රයිට් මුල පුරනවා කියන එක. ඉනිෂියේට් එතකොට initiated කියලා තියෙන V3 ස්වරූපේ අපි කියන past participle කියන ස්වරූපයෙන් තියෙන්නේ. එතකොට ඔයා බලන්න මේ වෙච්ච sentence එකත් ඔතන ඔය කොටුකක් ගහපු කොටස විතරක් අරගත්තොත් simple past tense එකේ passive voice වාක්‍යයක් විදිහට තියෙන්නේ. එහෙම නැත්නම් කර්මකාරක වාක්‍යයක්. හරි ඔයා simple past tense ඉගෙන ගත්තා නම් ඒකේ passive voice එක ඉගෙන ගත්තා නම් ඔයාලට මේක තේරෙන්න ඕන. එතකොට පරීක්ෂණය ආරම්භ කළේ එහෙම නැත්නම් දියත් කළේ The investigation was initiated. මේක හරියට සමානයි. දැන් but you way කියලා but you were කියන අදහස ගන්න අපි ලියනෝනේ. Simple past tense එකේ මෙහෙම rice was cooked. හරිද? but you were. She was මොකද්ද? blamed. ඇයට බැන්නා. මේ වැඩේ වෙලා තින්නේ ඇයට.
ඔන්නෝ වගේ sentence එකක් තමයි මේ යට තියෙන්නේ එකම tense එකට අයිති simple past tense එකේ passive voice වලට අයිති එකක් මෙතන මේ ඔයාට හම්බ වෙන sentence එකයි මොන tense එකටද කියලා හිතන්න පුරුදු වෙන්න හරිද නම් the investigation was initiated කියලා කියන්නේ පරීක්ෂණය දියත් කළේ එහෙම නැත්නම් ආරම්භ කළේ based on මත පදනම්ව හරිද අන්න එක වැදගත්ම කාරණාවක් based on based on මත පදනම්ව මොකක් මත පදනම් වෙලාද බලමු අප මොකක් මතද කියලා එහෙනම් මේ based on කියන එකේ තේරුම තමයි මත පදනම්ව කියන අදහස ඔය එක වැදගත් කොළ කෑල්ලක ලියා ගන්න නිකන් ඉතින් මේ වගේ වීඩියෝ එකක් හොඳයි නම් මට කියන්න අනිවාර්යෙන් එතකොට තමයි මට හිතෙනවට මේ වගේ දැම්මොත් බලන අයට කාටුණත් මේක හොඳ වෙයි කියලා මත පදනම්ව right මත පදනම්ව දැන් මම ඔයාලට මේක දාලා based on කියන එක දාලා තව වෙනම sentence එකක් ලියලා පෙන්නන්න අලුත් එකක් එතකොට ඔයාලට ඒක තව පුරු වේවි මෙන්න මෙහෙම මම මේ මැද හරියෙන් ලියන්න මම ලියනවා මෙන්න මෙහෙම එකක් මට මේ කරුණු කරුණු මත පදනම්ව නිගමණයකට එන්න පුළුවන් අපි සරල කතා කරද්දී උනත් අපිට කියන්න පුළුවන් විදිහ එකක් තමයි ලියන්නේ මට මේ කරුණු මත පදනම්ව නිගමණයකට එන්න පුළුවන් එහෙනම් මට පුළුවන් I can එනවා මොකද්ද ලියන්නේ I can come right මොකටද to a conclusion right මට පුළුවන් එන්න මොකකටද conclusion කියලා කියන්නේ සාරාංශය එහෙම නැත්නම් මේ නිගමනය කියන එක right I can come to a conclusion right මෙතන මේ t sorry t නෙමෙයි s ප්‍රදාන conclusion shun sound එක ගන්න අපි ඒකෙත් දාන්නේ s අකුර conclusion නිගමනය සාරාංශය සමාලෝචනය කියන අදහස a conclusion ඊළඟට මම දානවා අපි ඉගෙන ගත්ත කෑල්ල මම ඒක කැපිටල් වලින් ලියන්නම් ඔයාලට පේන්න based on හරි right these facts මේ කරුණු these facts මෙම කාරණා එම කියලා මම කිවර කරනවා right based on your opinion I can come right I can come to a conclusion මට නිගමනයකට එන්න පුළුවන් ඔයාගේ අදහස මත පදනම්ව based on your decision ඔයාගේ තීරණය මත පදනම්ව I am writing this letter based on my personal opinion මගේ පෞද්ගලික ඔපිනියන් එක එහෙම නැත්නම් අදහස මත පදනම තමයි මම මේ ලියුම ලියන්නේ right ඒක නෙවෙයි වැඩි ඕනේ අපි ඉස්සරහට based on the revelation revelations කියලා කියන්නේ හෙලිදරව් වීම හෙලිදරව් කිරීම එහෙම නැත්නම් හෙලිදරව් වීම revelations හෙලිදරව් වීම එහෙනම් හෙලිදරව් වීම මත පදනම්ව the revelations දැන් මෙන්න මෙතන r e v e a l කියන කොටහ විතරක් ගත්තොත් reveal කියලා කියන්නේ හෙලිදරව් කරනවා කියන ක්‍රියාපදේ right r e v e a l reveal කියලා කියන්නේ හෙලිදරව් කරනවා right r e v e l කියන කොටසේ තේරෙනවා තමයි හෙලිදරව් කරනවා කියන එක ආයෙත් මම කියන්නම් ඔයාලට පේනවා මෙහෙම ඊළඟට තියෙන්නේ මොකද්ද the revelations the revelations කියලා කියන්නේ reveal කරනවා කියන්නේ හෙලිදරව් කරනවා කියන එක මම පෙන්නන r e v e l කියන කොටහ විතරක් ගත්තොත් ඒකේ තේරුම තමයි හෙලිදරව් කරනවා කියන එක හෙලිදරව් කරනවා ඔන්න ලියා ගන්න r e v e l reveal කියන්නේ හෙලිදරව් කරනවා මම කාට හරි කියන don't reveal this to anyone මේක කාටවත් හෙලි කරන්න එපා right reveal reveal එන reveal කිරීම මත පදනම තමයි හෙලිදරව් කිරීම මත පදනම තමයි මේක කරන්නේ නැත්නම් මේ පරීක්ෂණ දියත් කරේ බලමු made by විසින් සිදු කරන ලද made by made කියන්නේ හැදුවා නෙමෙයි made by මේ revelations made කරලා තියෙන කවුද බලමු the 15 year old girl 15 වී ඇති ගැහණු ළමයා එනම් 15 හැවිරිදි ගැහණු ළමයා විසින් හෙලිදරව් කරන ලද හෙලිදරව් කිරීම මත පදනම්ව තමයි මේ පරීක්ෂණ දියත් කළේ බලමු ඒ විතරක් නෙමෙයි තව එකෙක් ඉඳලා තියෙනවා මෙතන and her mother ඒ වගේම ඇගේ අම්මත් මේ හෙලිදරව් කිරීම සිද්ධ කරලා තියෙනවා එනං අම්මයි දුවයි දෙන්නා හෙලි කරපු කරුණු මත තමයි මේ අම්මා පුදුම අම්මා කෙනෙක් බලමු ඉස්සරහට තියෙනවා යාගෙන ඉස්තරය හෙලිදරව් කරපු විස්තර මත පදනම්ව තමයි මේ පරීක්ෂණ දියත් කරලා තියෙන්නේ දැන් මේ අම්මා කියන තැන ඔයාලට පේනවා who කියන වචනයක්
mother who බලමු අපි ඒක ඇල්ලම පොඩ්ඩක් කියලා දෙන්නම් වෙනම mother who ඔතන තමයි ගොඩක් අය හිර වෙන්නේ කියවගෙන යද්දී මේ වගේම අහුනාම බය වෙන්න එපා මේ who කියලා කියන්නේ එකට තේරුමක් නැහැ හොඳට මතක තියාගන්න මෙයාට සිංහල තේරුමක් නැහැ එයාගේ තියෙන්නේ ව්‍යාකරණමය කාර්යභාරයක් විතරයි එයාට තියෙන්නේ ව්‍යාකරණමය කාර්යභාරයක් විතරයි mother දැන් මේ අම්මා ගැන විස්තරයක් තමයි දෙන්නේ දැන් අර අපිට කියනෝනේ ගැහණු ළමයා අසහායගේ අම්මා විසින් හෙලි කරව කරපු කාරණා මත පදනම තමයි මේ පරීක්ෂණය මූලාරම්භය දියත් කළේ එතකොට මේ අම්මා කියන එකට අමතර විස්තරයක් දෙන මොන අම්මද මේ who is also one of the suspects කමාවක් දාලා තිනු ඊට පස්සේ සැකකරුවන්ගෙන් කෙනෙකු වන ඒකේ දෙලි තේරුම තමයි සැකකරුවන්ගෙන් කෙනෙකු වන හරි මම ඔන්න ඉරක් ගන්න සැකකරුවන්ගෙන් කෙනෙකු වන අම්මා දැන් එතකොට අපි ඒ වගේම තව කැලලක් තිනවා and the main suspect ඒ කියන්නේ ප්‍රධාන සැකකරු දැන් මම ඔක තේරුම කියලා දෙන්නම් මෙහෙම ඉතලෙකුත් මට ඕනේ නෝ මෙතන දෙවට ඒක පැහැදිලි කරලා දෙන්න හොඳටම ප්‍රධාන සැකකාරිනිය සැකකරු කියලා මම සිංහලෙන් කිව්වේ සැකකාරිනිය දැන් ගහනු කෙනෙක්නේ ප්‍රධාන සැකකාරිනිය මෙහි ඉඳන් මම තේරුම ගන්න right ප්‍රධාන සැකකාරිනිය and කියන්නේ සහනේ සහ මෙම සිදුවීමේ කවුද සැකකාරියක වන ඇයගේ අම්මා right her mother ඇයගේ අම්මා එතකොට මේ අම්මා තමයි ප්‍රධාන සැකකාරිනිය ඒ වගේ මේ සැකකරුවන්ගේ ලයිස්තුවේ ඇයත් ඉන්නවා අන්න ඒ අම්මා සහ 15 වැනි දැරිය විසින් කරන ලද හෙලිදරව් කිරීම මත පදනම් වෙලා තමයි මේ පරීක්ෂණ කටයුතු ආරම්භ කරේ දැන් ඔයාලට පැහැදිලිද යටින් නම් උඩට ගිය හැටි මේ හූ කලින් කරේ අම්මා කියන එකට අමතර විස්තරය ඇඩ් කරපු එක හරියට ඔයාලට මේ හූ කියන වචනේ අපි මේකට කියන්නේ රිලටිව් ප්‍රොනවුන් එකක් කියලා ඒක මේ තියරි උගන්වන්නේ නැහැ මම මෙතන එයාගෙන් කරන්නේ මොකද්ද පුද්ගලයෙකුට අමතර විස්තරයක් ඇඩ් කරනවා අම්මා කියලා කිව්වහම අපි යාට අමතර විස්තරය දාන්නේ හූ කියන වචනේ යූස් කරලා ඊට පස්සේ තමයි ලියන්නේ අපි යන් ඉස්සරහට It was revealed that මේක ඇල්ල හොඳ ප්‍රේස් එකක් It was revealed that මේක ඕන ලියලා පාඩම් කරගත්තත් කමක් නැහැ ඔයාලට ඕන තැනක යූස් කරන්න පුළුවන් ඔය ඉට් කියන එකට තේරුමක් නැහැ එතෙන්දී right හෙලිදරව් වුණා කියන එක තමයි මේ කැලේ තේරුම It was revealed that හෙලිදරව් වුණා මොකද්ද හෙලිදරව් වුණේ කියලා ලියන්නේ ඊට පස්සේ හෙලිදරව් වුණා බලමු මොකද්ද හෙලිදරව් වෙලා තියෙන්නේ කියලා දැන් අපි මේ කැලේ ඕන යූස් කළාට තව අමතර වාක්‍යයක් මම ලියලා පෙන්නන්න වෙන ඔයාගේ දැනුම වැඩි දියුණු කරගන්න මේකේ තේරුම මොකද්ද හෙලිදරව් වුණා කියන අදහස right මම මේ හරිය ලියන්නම් හෙලිදරව් වුණා දැන් අපි හිතමු නිමල් ඊස තීෆ් කියලා මම ලියන සෙන්ටෙන්ස් එකක් මොකක්ද ඒකේ තේරුම නිමල් කියන්නේ හොරෙක් right මම ලියනවා මෙහෙම නිමල් ඊස තීෆ් මම ලියනවා මෙහෙම it was ඔය යට තියෙන කෑල් අරගෙන ලියනවා it was right that it was revealed that කියලා ලියලා උඩ කෑල ලියනවා මේකට දානවා නිමල් හොරෙකු බව හෙලිදරව් වුණා අපිට අන්න එහෙම කියන්න ඕන නම් ඔන්න විදිහට ලියා ගන්න පුළුවන් it was revealed that nimal nimal is a thief දැන් nimal තාමත් හොරේ අන්න ඒ බව හෙලිදරව් වුණා it was revealed that it was revealed ඒක හෙලිදරව් වුණා මොකක් බවද හෙලිදරව් වුණේ ඒ බව හෙලිදරව් වුණා nimal horeku කියන කාරණාව අන්න ඒ බව හෙලිදරව් වුණා nimal horekya කියන එක හෙලිදරව් වුණා ඇතලෙද it was revealed that she is a police officer right මනත්තං it was revealed that she is a good girl කේක අපිට කියන්න පුළුවන් හදලා වට ඕන තරම් දේවල් කියන්න පුළුවන් මම මේ අමතර දෙයක් කිව්වේ it was revealed that මොකද හෙලිදරවුනේ the main suspect ප්‍රධාන සැකකරුවා right the main suspect had published publish කරනවා කියන්නේ ප්‍රසිද්ධ කරනවා කියන එකනේ ප්‍රධාන සැකකරුවා ප්‍රසිද්ධ කරලා තිබුණා had published ප්‍රසිද්ධ කරලා තිබුණා had published ප්‍රසිද්ධ කරලා තිබුණා එහෙනම් මේකේ සෙන්ටෙන්ස් එකක් විදිහට ගත්තොත් the main suspect කියන එක තමයි මේකේ subject පදය ඊළඟට අපිට හම්බ වෙන verb එක තමයි මේ had published කියන කොටස ඔයා දැන් මේ had එකත් එක්ක p3 ස්වරූපයෙන් එහෙම නැත්නම් past participle ස්වරූපයෙන් published කියලා දාලා තිනකොට මේක අයිති වෙන්නේ past perfect tense කියන tense එකට මොකද්ද past perfect tense එතකොට past perfect tense එක පාවිච්චි කරන්නේ මොකටද අතීතේ කරලා යම් අතීතේ යම් කිසි නිශ්චිත මොහොතක කරලා ඉවර කරපු දෙයක් ගැන කියන්න පැහැදිලි කරලා තිබුණා සිංහලෙන් කියනනම් කරලා තිබ්බා කියන අදහස කියන්න දැන් අපි කිව්වොත්
mother had cooked rice කියලා අම්මා බත් කියලා තිබ්බා. හරි. When I went home, mother had cooked rice. මං ගෙදර යනකොට අම්මා බත් කියලා තිබ්බා. අන්න ඒ වගේ යම් කිසි අතීතයේ එක ක්‍රියාවකට පෙර තවත් ක්‍රියාවක් සිද්ධ වුණා නම් අන්නේ මුලින් වෙච්ච ක්‍රියාව කියන්න අපි පාවිච්චි කරනවා past perfect tense. එක අවස්ථාවක් විතරයි. theory එක නෙමෙයි මම මේ පත්‍රයට දාලව කියන්නේ. එහෙනම් had published ප්‍රසිද්ධ කරලා තිබුණා. numerous advertisements. numerous කියලා කියන්නේ විශාල සංඛ්‍යාවක් කියන එක. මට පේනවා ඒ වචනය. මට ඕනයි වචනේ ලියාගෙන පුළුවන් numerous. numerous. numerous advertisements කියන්නේ වෙලඳ දැන්නේ හැමෝම දන්න දෙයක්. on websites then on websites then website මේක exam කරන ළමයින්ට වැදගත් website එකක් කියනකට අපි in the on the at the දාන්නේ කියන එක ගැන කමාර අයට ප්‍රශ්න දෙනවා එනවා on websites හරි web අඩවි වල ප්‍රධාන සැකකරුවා මොකද්ද කරලා තිබ්බේ මේ දැරිය සම්බන්ධයෙන් තමයි මේ වැඩේ කරලා තින්නේ විශාල සංඛ්‍යාවක් දැන් දැන්වීම පළ කරලා තිබ්බා කියන එක ආරංචි වුණා it was revealed මොකද්ද එලිදරව් උනේ ප්‍රධාන සැකකරුවා විසින් Lure ලුවර් කියලා මේක කියන්නේ ලු යන වයින ලුවර් 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 කරනවා කියන්නේ පොළඹවා ගන්නවා කියන එක ලුවර් රයිට් අර මායං කරලා පොළඹවා ගන්නවා වගේ රන්නේ වගේ ඩියක් තියෙන පොළඹවා ගන්නවා එතකොට මේ ලුවර් කියන එකට ඊ කපලා තමයි ing දාන්නේ ලුවරින් හරි ඒ කියන්නේ ලුවරින් කියන්නේ පොළඹවමින් කියන අදහස පොළඹවමින් පොළඹවා ගනිමින් කවද people මිනිසුන්ව එහෙනම් luring people මිනිසුන්ව පොළඹවා ගනිමින් මොකටද මිනිස්සු පොළඹවා ගත්තේ to exploit the girl for their sexual thirst exploit කරනවා කියන්නේ අර අයුතු ප්‍රයෝජන ගන්නවා කියන එක එහෙම නැත්නම් අපි මොනවාරි අනවශ්‍ය විදියට දැන් මේ සිදුවීමට ගත්තොත් නම් ඒ ළමයාගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට exploit කරන මේ ළමයාව මොකක් සඳහාද අර විකුණන බිකිනි මේක මේ මේ ළමයාව ගත්ත කට්ටියගේ තියෙන for their sexual thirst මේ sexual thirst කියන වචනේ මේ කොටස් දෙකේ තේරුම තමයි ලිංගික පිපාසාව කියන එක thirst කියන්නේ තිබහ පිපාසය කියන එකනේ මේ පත්‍රයේ ලස්සන්ට ලියලා තියෙන වචනයක් ඒක sexual thirst එක අපි දන්නවා ඒ වචනේ කොටස් දෙකක් තියෙනවා sexual thirst right ලිංගික පිපාසාව කියන එක ඒගොල්ලන්ගේ ලිංගික පිපාසාව සඳහා මේ දැරියව මේ ගැහණු ළමයාව මේ මිනිස්සුන්ට විකිනීම පිණිස නැත්නම් එළම එයා ඒ ආකර්ෂණය කර ගැනීම පිණිස වෙබ්සයිට්ස් වල ඇඩ්වර්ටයිස්මන්ට් ගණනාවක් දාලා තිබ්බා කියලා තමයි මේ කියන්නේ. පියන් ඉස්සරහට ඉනිෂියලි කියන්නේ මූලික වශයෙන්ම කමාවක් දානවා. මූලික වශයෙන්ම කියලා දාලා තිනවා. The Inspector General. දැන් මේකත් අපි කියවන්නේ The Inspector General of Police කියලා. The Inspector General of Police. ඒ කියන්නේ පොලිස් ප්‍රතිවරයා. ඉංග්‍රීසියෙන් පොලිස් ප්‍රතිට කියන්නේ ඔහොමයි. The Inspector General of Police. දැන් අපි මේක කෙටි කරලා කියනවා ඉන්ස්පෙක්ටර් කෙනකින් අයි අකුර අරගෙන රයිට් ජෙනරල් කෙනකින් ජී අකුර අරගෙන එච් ටයිප් උනේ ඊළඟට පොලිස් කියන එක අරගත්තාම අපි කියනවා IGP කියලා IGP කියන්නේ කවුද පොලිස්පති ඔක විස්තරාත්මක ගත්තොත් ද ඉන්ස්පෙක්ටර් ජෙනරල් ඔෆ් පොලිස් පොලිස්පතිතුමා මූලික වශයෙන් මොකද්ද කළේ handed over කියන්නේ බාර දුන්නා handed over hand කියන්නේ නම් අත තමයි හරි handed over කියන්නේ බාර දුන්නා කියන එක බාර දුන්නා handed over මේ handed over කියන්නේ phrasal verb එකක් ඔකට පේනවා handed over මම ඒක ගැන චුට්ටක් කියන්න hand over කියන්නේ බාර දෙනවා කියන එක hand hand over right මේක අතීත කාලේ තමයි මෙන්න මේ d වලට දානවා ed handed over බාර දුන්නා මේ over කියන්නේ උඩින් ඉහලින් කියන අදහස හිතන්න එපා hand over කියන්නේ phrasal verb එකක් හරියට submit කියන්නේ බාර දෙනවා right අර ඒ වගේ එකක් handed over කියලා අපේ අපිට හම්බ වෙන්නේ මෙතන. The investigation පරීක්ෂණය බාර දුන්නා කාටද? To the child and women bureau. Women bureau කාන්තා කාර්යාංශය. ළමා හා කාන්තා කාර්යාංශය. වැඩේ වචනෙත් වැදගත් වෙයි ලංකාවේ තියෙන ආයතනයක්. බලන්න the child and පොලිස් පෙත්තුමා නිකන් හිටියේ නැහැ. එයා මේක බාර දෙනවා ළමා හා කාන්තා කාර්යාංශයට. At the police headquarters. පොලිස් මූලස්ථානයේ පිහිටි
headquarters කියන්නේ මූලස්ථාන headquarters මූලස්ථානයේ පොලිස් මූලස්ථානයේ ඇති ළමා හා කාන්තා කාර්යාංශයට bureau එක කියන්නේ කාර්යාංශය එහෙනම් මතක තියාගන්න b u r e a u එකක් අමුතුයි වචනේ ඒත් මතක තියාගන්න වෙනාට ළමා හා කාන්තා කාර්යාංශය පොලිස් ප්‍රතිමා බාර දුන්නා ලයිට් මම උත්තරට කම මේ ආටිකල් එකේ මේ ගොඩක් දිගයි මට මතක විදිහට ඉතින් ඔයාලට මේ ආටිකල් එක පොඩි කෙටි වෙලාවකට හදලා දෙන්නේ මම කියවන එකක් මට එතන මේක මේක ළමයි කාට හරි මම නැත්නම් ළමයි කියලා මම අදහස් කරන්නේ ඕනම කෙනෙක් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන කෙනෙක්ට මොන හරි ප්‍රයෝජනයක් වුණොත් මම මේක කියවන්න මං වැය කරන වෙලාවෙන් තව කෙනෙක් ඉගෙන ගත්තොත් ඒකෙන් ඔයාට දැනුමක් ලැබෙනවා නම් ඒක නමට සතුටු වක්‍රාකාරව රයිට් දැනුම කියන්නේ කාටවත් අයිති දෙයක් හරි මේක මම මේ වෙනම මුකුත් බලාපොරොත්තු වෙන හදන වීඩියෝ එකක් නෙමෙයි ජස්ට් මම නිකන් කියවන්න යන වෙලාවේ මට හිතෙන මේක වීඩියෝ ක්ලිප් එකක් කරා නම් හරි කියලා හරි දැට්ස් ඉට් මුකුත් ඕනේ නැහැ subscribe කරන්න නම් මුකුත් ඕනේ නැහැ ඔයාට ඕන මේක බල්ල ඉගෙන ගන්න ඕන නම් හොඳයි කියන්නේ එච්චරයි thank you